අද සෙනසුරාදා හවස් වරුවේ උණුවට තේ එකක් බොන්නත් එක්කලම එළෝ රොටි ටිකක් හදා ගන්න ඕන කියලා හිතුණා. ඉතින් අලපිටි තුනක් ඔය විදිහට අරගෙන හොඳට හොදලා තැම්බෙන්න ලිපේ තිබ්බ ලුණු ටිකක් දාලා. අල ටික තැම්බෙන අතරේ මෙන්න මේ විදිහට අල ටික තැම්පෙනවා. මේ තැම්බෙන අතරේ පිටි ටික සූදානම් කරගන්න තමයි මං හදන්නේ. කලින් ගිනාපු පිටි ඉතුරු වෙලා තිබිලා ඒකෙන් මං ටිකක් පාවිච්චි කරා කැවුම් හදන්න. ඉතිරි ටික ඉතිරි පාම්පිටි ටික තමයි මම එළවලු රොටි හදන්න පාවිච්චි කරේ. මේකට ලුණු ටිකක් දාලා පොල් තෙල් ටිකක් සාමාන්‍ය මේස හැඳි එකහමාරක් විතර දාන්න ඕනේ. ඊළඟට ලුණු ටිකකුත් ඔය විදිහට ඔන්න ඔය ප්‍රමාණය දාලා අපි ඉස්සෙල්ලම නිකන් සාමාන්‍ය විදිහට මිශ්‍ර කරගෙන ඊට පස්සේ මද රස්නි වතුරෙන් මදරස්නි වතුර කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඇඟිල්ලක් දාන්න පුළුවන් විදිහ. ගොඩාක්ම රස්නිට නෙමෙයි මදරස්නි වතුරෙන් තමයි එළවලු රොටිය හදන්න පිටි ටික අනා ගන්න ඕනේ. මුලින් ওই විදිහට ලිහිල් ගානාගෙන ලුණු ටික මිශ්‍ර වෙන විදිහට හොඳට අනාගෙන ඊට පස්සේ මදරස්නි වතුර දාලා හොඳට අතේ ඇලෙන්නේ නැති පදමට අතටත් පොල් තෙල් ටිකක් දාගන්න අතේ ඇලෙන්නේ නැති පදමට හොඳට පිටි මෝලිය අනා ගන්න ඕනේ. දැන් ওই විදිහට මේ උණු වතුර දාලා තියෙන්නේ මද රස්නේ වතුර දාලා තියෙන්නේ ඔහොම අනලා ඊට පස්සේ ටිකෙන් ටික පොල් තෙල් චුට්ටකුත් අතේ ගාගෙන ටිකෙන් ටික පිටි මෝලිය හදා ගන්නවා. මෙන්න මේ විදිහට පිටි මෝලිය හැදෙන්න ඕනේ. මේකට පොල් තෙල් ටිකකුත් මිශ්‍ර කර ගන්න ඕනේ. එහෙම නැත්නම් අතේ ඇලෙනවානේ. මේ විදිහට පොල් තෙල් ටිකක් එකතු කරලා මේ විදිහට පිටි මෝලිය මෙන්න මෙහෙම අනාගෙන ඒක පැත්තකින් තියන්න ඕනේ. කියන්නේ ඔන්න ওই විදිහට ගන්න පුළුවන් වෙන්න ඕනේ. මම මේ ඔයගලන්ට පෙන්නන්නේ මෙහෙම අරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඒක හදන පිටි මෝලිය අපිට මෙහෙම කෑලි කඩ කඩ ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ නිසා. ඊළඟට මේකට අවශ්‍ය කරන පිරවු මිශ්‍රණය හදාගන්න රතු ලුණු ගෙඩි 3ක් ගත්තා. සුදු ලුණු ඔය ප්‍රේණ ප්‍රමාණය කරපිංචි අරම්පේ. මම සාමාන්‍යයෙන් කරපිංචි අරම්පි ටික වැඩියෙන් දානවා මොන කෑම හැදුවත්. ඒක නිසා ඔන්න ඔය ප්‍රමාණයට අරගත්තා. උගලන්ට හිතේ ටිකක් වැඩි කියලා කමක් නැහැ. ඊළඟට අල ටික පොතු ඇරලා සුද්ධ කරගෙන ඔය විදිහට හදාගත්තා. පොඩ්ඩක් චොප් කරගෙන හදාගත්තා. ඊළඟට තෙල් ටිකක් ලිපේ තියලා ඒකට කරදු බුංගු කරාඹු නැටි ටිකක් දාන්න. සාමාන්‍යයෙන් ඔගොල්ලෝ එළවලු රොටි විකුණන්න හැදුවත් කරදු බුංගු කරාඹු නැටි ටිකක් දාන්න. ඒ ඇතුළත මිශ්‍රණය හරිම රසවත් වෙනවා. ඒ වගේම හොඳට බලන්න තමන් හදන එළවලු රොටි ටික හිතා ගන්න බැරි විදිහට අලවිවි. ඊළඟට මේකට හීනියට ලියාගත්ත රම්පි කරපිංචි ටික දාලා ඒක ටිකක් බැදෙනකොට සුදු ලුණු ටිකක් දාලා මේ විදිහට හොඳට කවලම් කරගෙන ඒක හොඳ සුවඳට එනකොට මේකට අපි ලුණු ටික එකතු කරගන්නවා. ওই විදිහට ලුණු ටික එකතු කරගෙන ටිකක් මැලවෙන්න දෙනවා. දැන් මේක හරිම සුවඳයි. ඇයි මේකට කරදු බුංගු කරාඹු නැති සුදු ලුණු ලුණු රම්පි කරපිංචි ඔක්කොම දාලානේ තියෙන්නේ. හරිම සුවඳයි. ටිකක් මේ ලාපාටට මැලවිගෙන එනකොට මේකට ලුණු එකතු කරන්න. ඊළඟට ගම්මිරිස් ටිකක් මේ විදිහට තව කැලිමිරිස් ටිකක් එකතු කරන්න ඕනේ. ටිකක් ගම්මිරිස් වැඩිපුර එකතු කරනකොට රස වැඩි. සමහරු මේ මිශ්‍රණය හදනකොට 3-5ක් එකතු කරනවා. හැබැයි මම නම් 3-5 එකතු කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් එළවලු රොටි හදනකොට කැලිමිරිස් ටිකක් තමයි එකතු කරන්නේ. එතකොට හරිම රසයි. උගලන්ට ඕන නම් මේකට තව පොඩ්ඩක් රස වැඩි කරන්න අපි ගොරක චුට්ටකුත් එකතු කරමු. එතකොට මේක අර පේන්නේ නැති වුණාට මේකේ අර ලුණු ඇඹුල් පදම හොඳ ලස්සනට රසට තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. ටිකක් මේ ලුණු වලට මේ අපි එකතු කරපු ටික හොඳට එකතු වෙන්න ඕනේ. රස එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අපි පොඩි කරගත්ත අල ටික එකතු කරන්නේ. අල ටික සාමාන්‍යයෙන් කෑලි හිටින්න. ඒ කියන්නේ අපිට අර හැපෙන විදිහට කෑලි හිටින්න තමයි අල ටික පොඩි කරගන්නේ. හොඳටම පොඩි කරගන්නේ නැහැ. ඔන්න ওই විදිහට එකතු කරගෙන ඊට පස්සේ ගෙදර මම හදපු සැබනුයි වතුමුවයි
කෙසෙල් මුවයි එකතු කරපු බැදුම් ටිකකුත් ඉතුරු වෙලා තිබුණා. මම ඒකත් මේකට එකතු කරා රස වැඩි වෙන හින්දා. උගලන්ට පුළුවන් සෑමන් කෑලි දෙක තුනකුත් මේකට එකතු කරන්න. එතකොට මේකේ රස වැඩි වෙනවා. ඉන්න ওই විදිහට තමයි දැන් මම මේ ඇතුළත පිරවුම සකස් කරගත්තේ. ඉතින් එළවලු රොටි හදන්න ගොඩාක් වෙලා යන්නේ නැහැ. මේ ඇතුළත පිරවුම සකස් කරගන්න තියෙන්නේ ඊළඟට පිටි ටික හදා ගන්න තියෙන්නේ. මේ ටික මේ දෙකම ඉක්මනට හදාගත්තා කියන්නේ ඉක්මනට අපිට එළවලු රොටි ටික හදා ගන්න පුළුවන්. දැන් මේ පිටි අපි පුංචි පුංචි කෑලි වලට කඩාගෙන ඒක හොඳට අපි තුනී කරගන්න ඕනේ. මෙන්න මෙහෙම පොඩි කෑල්ලක් අරගෙන අතේ හොඳට තෙල් ගාගෙන මෙන්න මේ විදිහට හොඳට තුනී කරනවා. ඉතින් මේ මෙන්න මේ විදිහට මන්නම් පොඩි පියනක් වගේ එකක් ගත්තේ. ඔයගලන්ට තියෙන විදිහට මෙහෙම කරගන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් අරගෙන අපි හදාගත්ත පිරවුමේ පොඩ්ඩක් අරගෙන මේ විදිහට තියන්න. ওই විදිහට තියලා ওই විදිහට පොඩ්ඩක් අපි ත්‍රිකෝණ හැඩයටනේ ඔන්න ඔහොම නවා ගන්නවා මුලින්. ඊළඟට මේ පැත්තට නවා ගන්නවා. අර මැද හරියට අපි පිරවුම තියෙන හරිය ටික ඝනට තියාගත්තාම කිසිම ගැටලුවක් නැතුව ලස්සනට එළවලු රොටිය ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හදා ගන්නයි තියෙන්නේ. දැන් මේක අපි අතින් පුංචියට හදා ගන්න තරමට හොඳයි. මොකද පිටි ටික හැදෙනකොට ඝනට එනවා. ඔන්න අපි තව එකක් බලමුකෝ. මේ විදිහට අරගෙන ওই විදිහට උඩට ගන්නවා. මේක හදන ක්‍රම දෙකක්ම තියෙනවා. හැබැයි මේ ක්‍රමේ තමයි මට සාර්ථක. මම මේ විදිහට තමයි එළවලු රොටි හදන්නේ. මේක මේ පැත්තට නවා ගන්නවා. එතකොට හොඳට සීල් වෙලා තියෙනවා. ඔන්න ඔහොම තමයි එළවලු රොටි හදාගන්නේ. මේක අපි බදිනකොට මේක මේ ත්‍රිකෝණ හැඩය ගන්න පුළුවන්. ඒක නිසා එක ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ওই විදිහට අපි සකස් කරගෙන ඊළඟට මේ විදිහට පෑන් එකකට තෙල් චුට්ටක් දාලා මෙන්න මේ පැත්තට මෙහෙම තිය තියා ඉස්සෙල්ලම මෙන්න මේ පැත්තට බදිනවා. ඊට පස්සේ මේ හරස් අතවලට මෙහෙම තිය තියා අපිට ලස්සනට ත්‍රිකෝණ හැඩයට අරගන්න පුළුවන්. මෙන්න මෙහෙම ලස්සනට ත්‍රිකෝණ හැඩයට මෙන්න මේ පැත්තට ටිකක් වෙලා තෙලේ තියා ගන්නවා. හැඩි දෙකක් අරගෙන අපිට හරි ලස්සනට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ওই තියෙන්නේ අපි හදපු එළවලු රොටි. මේක හරිම රසයි, හරි සුවඳයි. උගලන්ටත් හදලා බලන්න පුළුවන්. හරි ලේසි, වැඩි වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 15ක් 20ක් අතරතුරේදී විනාඩි 10යි අපිට පුරුදු වුණාම ඉක්මනට ඉක්මනට හදන්න පුළුවන්. මම අරගත්ත පිටි 500යි. පිටි 500ෙන් එළවලු රොටි 13ක් 14ක් වගේ හදා ගන්න පුළුවන් මොනවා. එහෙනම් අපි තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු. අවශ්‍ය ඕනෑම සේවාවක් ලබා ගන්න දරුවන්ට පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකේ ලින්ක් එක. page එකට ඉන්බොක්ස් පරිවිඩයක් එවන්න. ඔය බලන්නකො මං හදපු එළවලු රොටි. හරියටම ඔක්කොම ඇති වුණා ලස්සනට. පිරවුම ඉතුරු වුණෙත් නැහැ, පිටිමෝලේ ඉතුරු වුණෙත් නැහැ. ඉතින් එහෙනම් ඕගොල්ලොත් මේ විදිහට හදලා රස බලන්න. උණු උණු තේ එකක් එක්කලා තමයි මේක ගොඩාක්ම රසවත් වෙන්නේ. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.